ප්‍රඥාව නැතිහිතේ ශ්‍රද්ධාව තිබුණන්තිං එවැනි කෙනා මෝඩෙක් වෙනවා ස්්‍රද්ධාව නැතිහිතිං ප්‍රඥාව ලැබනොතින් එවැනි කෙනා කපටියෙකු වෙනවා ධරමිය සාතලිකව ලිහිල්ව තමාට ඕනෑ අවිරෙන් හරවාගන්නට පුළුවන් වෙන්නේ ස්‍රද්ධ මාත්‍රයක් නැතුව දහම් දෙැනුුව ලැබුණහාම. ස්‍රද්ධ විතරක් පිරේගිය දහම් දෙනුමක් නැති අය නොවන නැති වැඩත් කරනවා එම නිසාප් පිං තුනිි අපි හැමෝමනිවන්දකින්න ඕනෙ නං අපි හැමෝ තුළම ශ්‍රද්ධාව මුලික අංගයක් ශ්‍රද්ධාවඳගේෙන අවබෝධි ඇති කරගන්න දර්මශ්‍රවනය කරගන්නවා. දරමේගෙන ගන්නවා මෙසේ දරමේගෙන ගන්න කොට ප්‍රඥාව ලැබෙනවා ඒ ප්‍රඥාව තුළින් අපිට නියමාකාරයෙන් නැවත නොසලෙන ශ්‍රද්ධාව ලැබෙනවා. මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයික ැන වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ දෙකමෙකට අත්තැල් බැඳගෙන අපේ හිතේ දියුණු වෙන්න ඕන දෙකක්. ශ්‍රද්ධාවත් වීරයත් සිහියත් සමාධියත් ප්‍රඥාවත් මේ අංග පහම පිංහතුන සමානවදියුණු කරගත්තු තැනදී අපට දරම් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. එක මංගයක්කෝ අඩුවනොත් නැත්නම් ඕනමට වඩා වැඩි වුනොත්. අවබෝධ ලබන්න බෑ එ නිසාමයි බුදුරජාණන් වහන්සේ ඉන්්‍රිය සමවීමට දර්ම දේශනා කරන්නේ. පිංහතුනි මෙ අද මාතෘකාකරගත් උතුම් දේශනාව සඳහන්න වෙන්නේ තුම්පිටකෙන් සූත්‍රපිටකේ දේගනිකාය කියන දීර්ග දේශනා සහ මජ්ජිම නිකායකයන්නේ මජ්‍යම් ප්‍රමාණි දේශනා සංයුත්ත නිකාය අංගොත්තර නිකාය කුද්දක නිකායන කුඩා දේශනා දංගු නිකාය පහෙන් කුද්ධක නිකායේ කුඩාදේශනා අඩංගු කොටසෙහි ගන්ත පහළවෙන් ධම්ම පදාට්ට කතා ධම්ම පදය ඉතියොත්තක උදහන අපධානපාලිය ජාතකදශ නිර්දේශපාලි පටිසම්බිදා මගග පාලි බුද්ධවංස දේශනා චරියාපිටක දේශනා ධම්මපදය සුත්ත නිපාතය මේඋතුම් කුද්ධකනීකායේ ගන්ත පහළවෙන් අවසාන උතුම් ග්‍රන්ථරාත්නේවන චරයාපිටක පාලියටයි. නවංග ශාශ්ල ශාසනය වන සුත්තගේය අබ්බූතදම්ම ඉතිවුත්තක උදාන ගාතා වේදල්ල ආදී. නවාංග ශාස්ත්‍රෘ ශාසනීෙන් මේ දේශනා වැතුලත්තිෙන්නේ ගාතා කියන කොටසට. දම්ම පදේ සුත්තනිපාත ජාතක බුද්ධවන්සපාලි චරයාපිටක. මේ සියලුම දේශනා අයිති වෙනවා ගාතා කියනකොටසට, ගාතා සමූහයක්මයි දේශනා කළේ. මේ කෙටියෙන් වදාළ ගාතා අරථ විස්තර වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළම දේශනා අටුවා දේශනා වශයෙන්. අපට කියවන්න ලැබෙනවා. අටුවාාව කියලකෑන එකෙනෙග මතයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගෙන් විස්ත්‍රදේශනාව අට්ටකතාාවශයෙන් සඳහන් වෙනවා. චරියාපිටක අට්ට කතාවත් ඇසුරු කරගෙන අද අපි ශ්‍රද්ධාව පහළ කරගමු බුදුරජාණන් වහන්සේ කොහෝමද බුදු බවසඳහා වීරිකලේ කියලා. පිංහතුන මීට කල්ප අනෝවේකට කලින්ග. මේ ලෝක විපස්සී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණ. ඒකාලෙ බන්ඳුම කියන රජතුමා තමයි රාජ්ජි කලේ එතුමාගේ ජේෂ්ට් දේනියව හිටියා අපගේ බෝස්ථානන් වහන්සේගේ මෑණියන් වහන්සේ. එතුමයට සඳුන් අරටුවක් ලැබුණා රත් සඳු නරට කුඩු කරලා කරඩුවක පුරෝවගෙන ගිහිල්ලා ඉතාම ශ්‍රද්ධවින් භාග්‍යවත් තරියත් විපස්සී බුදුරජාණන් වහන්සේට දා පූජා කළ. ඉතුරු සනුන්කොඩ ගඳකිලියේ විසරුවා ය ප්‍රාර්ථනා කළා උපනු පන්තන මෙවැනි සරීරයක් වේවා රන්වන් පැහැතිකයක් ලැබේවා මටද අනාගතේ මතු ලෝතුරා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙගුගේ පින්ංඇටිමාක් වෙන්න ලැබ්බේවා කියලා. ප්‍රාර්ථනා බරිදි කුසල් කරගෙන එතුමියදෝලොව ස දෙව් රජතුමාගේ අගමේසී බවට පත් වුණ අගමේසය බවට පත්ව බොහෝ කාලයක් දෙව්ලුව ගතකරද්දී එතුම ග්‍යාවෂ පිරිහෙන නිසා චුත්තවීමට සමීප කාලයෙහිදී සක් දෙවරජතුමා විසින් මතක් කලා දේව වර දහයක් ඉල්ලන්න ඔබට චුත්තවීමට කාලැවිල්ල එතුමිය වර දහයක් ඉල්ලවා එතුම ඉල්ලවා සිවිරාච්චේ අගමේසිය වෙන්නත් නි නිල්වන් බැමලැබෙන් නොෙල්ලෙන පියවුරු නොෙල්ලෙන කුසක් ලැබෙන් ඉදෙන්නේ නැති කෙස් කළවක් ලැබෙන් සියුම් සමක් ලැබෙන් ශ්‍රේෂ්ඨෝූ දරුවන් ලබන්නට බන්ධනයට පත්තුූවාන් බන්ධනයේ නිදහස් කරගන්න මට ලැබේවා ප්‍රාර්ථනා දහයයි. එයා පාර්ථනා දහයම ඉටුුවේවා කියලා වර අද්දහයක් ලැබුණ වරලාබේ ඇතුව එතුමිය දඹදිවඋපත ලැබුවා. චේතියනුවරිපදුුණි අවුරුදු දහසය වයසිදී සිවිරාජ්චි සංජය කියන රජතුමාට විවාහපත් වුණ සොලොස් දහසක් ස්ශ්‍රීන්ට ප්‍රධාන අග්‍රමහිසිකාව ලෙස. වරනමයක්කිට වුණා ශ්‍රේෂ්ඨ පුතුන් ලැබීම කියන වරය ඉට කරන්න සක්්ද රයුතුමා විමසාහ බැලුවේ දෙව්‍යලෝකෙ කවු දෙඉන්නේ ස්්‍රේෂ්ඨ ගුුණෑති කෙනෙක්. පිංහතු නේකාලෙවෙන්න කොට අපගේ මහ බෝස්ථානන් වහන්සේ මනුලුවට එන්න සූදානමිඟින්නවා ආයුෂ ගෙවිලා දෙවල්ල වෙන්චුතවෙන්න. තවත් සැටදහසක් පමණ පිරිිසත්තින්න පාරමි වූමේ ගමන් කරන බුදු පිරිස. ඒහැම දෙනාට සමඟ බෝස්ථානන් වහන්සට ආරාධනා ලැබුණ පෝසතීකැන දේවියගි කුසහේ එප දෙන්න කියලා. හැටදහසක් පරිවාර ජනතාවත් ඒ නගරේම අමාතතිකුලවලප දෙන්න පොරොන්ඳනාා. ඒ අනුව පින්හතුනී අපගේ මහා බෝස්ථානන් වහන්සේ පෝසතීකන දේවියගිකු සෙහිපදුනා ජයතුරානුවර සංජයකයෙන් රයුතුමා පියව. මෙතුමා ඉපදන ලවසේ මෑනියන්ට කැමැත්තාක් ඇතිවුුණා වීති සංචාරය කරන්න හරියට වෙළඳවීතියට පැමිණි මුොහෝතේ කරමජවාතය සැලුණ දරුුවයිප දෙන්න සුදුසු ලකුණු පහලවන එම නිසා වටතිරෑදලා දරුවා බිහි කලා. උපන්සනයේම මහබෝසත් උතුමන් වහන්සේ අම්මාගේ මහුණ බලලකිව අම්මේ දන් දෙෙන්න්නමනුවත් නැද්ද පුතේ දන් දෙන්න සුදුසුතනකයිුම් වෙපදුනේ ඔබට හිතේ ඇයටට දන් දෙන්න පුළුවන් කියලා මේ පූසතිදේ වියවන අම්ම දහ බැඳි පියල්ලක් අතේතිව්වා. ඒ මොහොත එත නට කිරියම්ම කෙනෙකුට මහබෝස්ථානනා උපන් නැසිල්ලෙම ඒදන්දුන්න උපන් නැසිල්ලේ කතා කරන දරුව මේලෝකෙන නමුත් පාරමී බලසපුරාගෙනෙන අපගේ බෝස්සාාන් වහන්සේත් එවැනි මහබෝසතුතුමත් මෙවැනි අවස්ථාවන්නේ කතා කරලා තියෙන අපේ බෝස්ථානන් වහන්සේ මහෝෂද පණ්ඩිත ආත් මේ උපන් මොහොතේම කතා කළ උපන්මහොතති සක්්දී රයුතුමා සනුම්ගැට අතේතියලගිය මෑණියන් ඇහුවා පුත්තයේ මේමකද්ද කියලා. එවෙලාවේදී මහබෝසත් පුංචිකුමාරයක්කිව ව්‍යම්මේ මේක මහා අෞශෂ දෙයක් කියලා. අනේ නිසා මහෝෂද කර නම ලැබුණ මේ දෙවනි අවස්ථාව අවසා අනවස්ථාවන්තිමාත් භාව උපන්ශවණෙහි සත්පියවරක් තබමින් නුතුරදිසා බලා එක ඇඟිල් ලඟු ස්ෝගෙන මම ලෝට අක්්‍රවෙමී මලුවට ජේෂ්්‍ර වෙමි ශ්‍රේෂ්ට වෙමි මේ මාග්‍ය අවස්සාන උපතයි මින් මතු උපතක් නැත්ත කියලා සිංහනාද පැවැත්තු බව අපි දන්නවා. මේ පුංචි කුමාරයා වරුදු තුනහතර පහවායස ගතවේදී නවවාරයක් ලක්ෂය බැගිං මටිනා ආබරන් නවවතාවක් කිරියම්මලට පූජ කළ. අවුරුදු වටේ වයසේදී මාලිගේ පරිියංකාශනින් වැඩඉඳමින් කල්පනා කලා මම් බාහිර දේවල් කොච්ච දුන්නත් මට සෑහීමක්නෑ මම බාහිර දේවල්දීල මදි මගේ හදවතයම් කෙක් කඉල්ලගෙනෙනව නම් මම් මේ හදවත ගලවල දෙනවා ඇස් දෙක ඉල්ලනවනං යමෙක් මේ ඇස් දෙකමං ගලවල දෙනවා මගේ ලේ ඉල්ලනවනම් කඩුවෙන් කයසිදුරු කරලා ලේබොන්න දෙනවා මස්සිල්ලනවනං මස් කපල දෙවා මගේ ජීවිතෙල්ලනානන් ජීවිතය වුනත් දාසු බවට පත්කරවනවා කියලා නැවත නැවත බෝසච්චින්තාවෙන් සිතුව. මනෝමියධානයක් පූජා කළ ඒ උදාානය බලයෙන් මහාබෝසතුතුමන්හස්සගේ චේතනා බලයෙන් පිංහතුනී සැපදුක නොදන්න දැනීමක් නැති මේ මහා පොළොව මහාමේරු පරවතය කම්පාවනා පොළව කම්පාකරමින්. බෝස්ථානන් වහන්සිතේ සිතුවා. මහාමේරු පරවතය ජයතුරාුවර දෙසර නැමමින් මල්වරසා වසමින් පොලෝකම්පාකරමින් මෙසේ පළවෙනි වතාවට මේවිස්සන්තර බෝස්සාාණන් වහන්සේ හිතින්දදානයක් දුන්න. අවුරුද් දහන්සේ වෛසේදී මෙතුමා සමග සංසාරයේ පාරමි සපුරාගෙනන සාරාසංකල්පය ලක්ෂේකට පෙරයිදා දීපංගර පාදමූලේදී ලෝතුරා බුදුබව ලබනබවට නියතිවරන් ලබිච්ච මහොතේ පටන්. එතනට උපිංවත් ඉස්ත්‍රියයක් කාන්තාවක් ප්‍රාර්ථනා කලාා ඔබහන්සේටද මතු ලෝතුරා බුදුබව ලැබේවා මටද ඒ බුදුබව ලබනාත්මේ දක්වා නුබහන්සේට උපකාරවෙමින් බෝධියටුපකාරවෙමින් මටද පාරමී සපුරාගෙන ඔබහන්සේගයක්්‍ර මහේසිකාවෙමින් හැමාත්මේම වහන්සගේ බිරිඳවෙමින් මටද නිවන්දකින ලැබේවා කියල පාර්ථනා කරගත්ත එදාපටන් උපන් සාරා සංකල්ප ලක්ෂය පුරා එතුමිය හෑම ජීවිතයකම මහබෝසතුමන් අන්සිට මනුස්වලෝකෙද බිරිඳ වුණ දි්‍යලෝකේදියග්‍ර මහේසිකාව වුණා අග්‍රදිව්‍යාංගනාව වනා සංසාරයේ බොහෝ පාරමි සපුරන්නු දවවුන මහබෝස්ථානන් වහන්සයමක් දෙෙනගොට එඩේ දෙන්න කියලම කියවා දෙ නිපා කියන්නේනේ සමාන ස්‍රද්ධාවක් තිබුණල් බෝස්ථානන් වහන්සේටත් මේ බිසෝ විශ්වාසයි භිවිසවටත් බෝස්ථානන් වහස පිළිබඳ සමාන විශ්වාසිටික සමාන සද්ධාවත් තිබුණා සමාන සීලයක් දවුණු කරගෙනාව දෙදනා දෙදනා කෙරෙහි සමාන හික්මීමකින් සිල්වත් බව දැනගෙන හිටිය සමාන චාගයක් කැපකිරීමක් තිබුණා එක නිකා කෙරෙහි කැප කළ ජීවිතය බෝසත් උත්තුමාාවී බෝස්ථාණන් වහන්සේ වෙදුවෙන් කැපකිරේම් කළ ජීවිතේ කැප කළ. මේ මහහා උතුමන් වහන්සේ පැවිදවන්නේ යන වෙලාවල්වල දඩුවන් හිෙටියත් දුක දරාගෙන දඩුවන් තනිය මහදාගත්තා වෙන කෙනෙක් ගැන හිතුවෙන කැපකිරීම් කළ ඒ විසෝවෙනුවත් බෝසතාාණන් වහන්සේත් කැපකිරීම් කළා දර්මානුකූලව සමානචාගේ දියුණු කරගෙන පැම්මිණි දෙපලා සමාන ප්‍රඥාවෙන් හිතුවා. යමක් දෙන්න ඕන කෙළ හිතද්දිී බිසවත් ඒ දෙන්න ඕන කෙල හිතුවා. පැවිදිවෙන්න ඕන කෙළ තදදි බිසවටත් පැවිදිවෙන්න ඕන කෙහිතෙනවා. සමානු ප්‍රඥාව. එ දියුණු කරග නැවිල්ලයිපංන්නතුනි මේ ආත්මේත්. චේතියනුවර මහබෝස්ථානන් වහන්සගේ මාමාගේ දියනිය වෙලලා මද්දී දේවිය නමවින් ඉපදුනාා. එ මන්ත්‍රී දේවිය අවුරුදාාන්සේ වයසිදී වෙස්සන්තර කුමාරයට අභිශෂේක කරවල විවාහකරවල දීලා සොලස්දහසක්කාන්තාවන්ට අග්‍රමහේසිකාව කරලා රාජ්‍ය පැවරුවා වෙස්සන්තර මහරජතුමායි දායිඳන් නුවර දොරටු හතරේ නුවර මධ්‍යේත් අජවාසල සමීපේත් ලක්ෂයබැගි වේදාන් කරමින් දවසර ලක්ෂ හයක ධානයක් පූජා කරලා අඩමාසයකට වරක් දවස් පාලෝකට සරයක් දන්දන්න තමන් වහන්සේ මයනෝ. තමන්වහන්සේ වැඩම කළ මුල් දන් හැඳද බෙදල මේ විදියට දන්දීරණ කිය අනුශාසනා කරමින් උන්නහස වැඩම කරනවා. ඒ වැඩම කරන්නේ තමන් වහන්සේ උපන්දවසම උපෝස්ත කුලේ අහසිංයන ඇතින්නක් විසිං මගුල් උයන මංගලාස්තියාාව වශං දාාද කරල ගිපපු ඇතික්කකි න්න සුදු පාඩත් පැටවවෙක් අහසිං යන්න පුළුව. පච්ේ තමයි ඇතාගේ නම බෝස්ථානන් වහන්සේ හේතු කරගෙන උපන් නිසාකිෙන පච්චය කියන්නම ලැබුණ මේ පච්චේ ඇතාට පුළුවන් කමතින අක්කළට වැසි වස්සවාන් අහසිං යන්න පුළුවන් ජීවිතේහා පියයි සමානයි. මේ අතා පිරනග යනකොටේ දා කළින්ගුරට බ්‍රාක්්මනවරු ඇවිල්ල හිටියේ කලිංගුරටේ දැඩ නියගයක් තියෙනවා එනිසා මිනිස්සුට ආහාරණෙ එනිසා බෝස්ථානන් වහන්සේගෙ මේ මංගල සම්මතව වූ සුදුපාට තා විල්ලගෙනයන්නාව. කාරණය විමසුව බෝස්තනන්හන්සිරි විස්තරයකිව්වා එනි සවන්නහන්සි පසුබට වුණේනෑ ජීවිතය හා සමානූපියවූේ හස්තිරාජයා මතුලෝතුරා බුදු බවලබේවා ඒ උතුම් බුද්ධරාංචේ හේතුවේවාන ප්‍රාර්ථනාව ලක්ෂ විසිහතරක්වට නාබරන සහිතව සටස බෝස්ානන් වහන්සේ සුදුපාට, හොඳවැල්ලි අතේතියල් ට ක්ණ ගට පැක් ඩමින් බුදුබව මරමුණු කරමින් පාරමි ධරම සීපත් කරමින් එදා ඒ අකළට වැසි වස්සෝන පච්චය මංගල හස්තියා පූජා කලාා ඒ මොහොති දිිපිංගතුනි මහාපොළොව කම්පාාවනා මහාමිර සැලුණා අකළට වැසි ඇදැහැලුුණ මල්වරුසා ඇදැහැලුුණ බෝස්තනන් වහන්සේ දෙවනිවතාවටත් මහාපොළව කම්පා කරමින් දන්දුන්න. මේ ධානය දුනට පස්සේ මිනිස්සුන්ටේ ගාරංචි වුණ. දෙවියන්ගේ මෙහෙවීම නිසා මනුෂ්‍යයන් කුපිත බවට පත්වනා හේතුවතමයි නෙක්හම්ම පාරමි සපුරල භාවනාාදරම දියුණු කරන්න මහාවනයට යන්න අවස්ථාවක්. මහාබෝස්ථා නනාශ්‍ර ලබාදීල්ල ඉතුරු පාරමි දරම සපුරා දෙන්න දෙවියන් ඒ විදියට මනුෂ්‍යන්ට ආවිෂ්ට වෙලා උද්ගෝසනය කෙරෙව්ව. මේවිදියට මේ අකරට වැසි වස්ස වන බොහෝම ප්‍රියමනාාව මේ මංගලා සිරාජයත් අපගේ වෙස්සන්තරජතුමා දන්දුන්න නිසා දාානී සීමාවක් දන්නේෙනෑ මේ රජතුමා බාහිර දෙයක් කෙත්තොත් ඉඩකඩම් සන්රිදි මුතුමැනිික් කොයිතරම් දුන්නත් මොකද මේ වගේ ඇතෙක් දෙනක හොඳද ඔහොමගියුත් අපිවත් යක්ෂයකුට දන්දී කියලා හැමදිනාම අජගෙදරටවිල්ලා සංජයේ මහාරජතුමාට පියරයුතුමාට පැමිල්ලි කළ පැමිල්ලි කලෙක්ුව මේ මෙතුමාව හිරගෙට දාන්න ඕනෙනෑ දඩුවම් ඕන්නේ මෙතුමා වංක කිරියට පිටත් කරන්න කිය ඉල්ලා සිටිය. මිනිස්සු බොෝොම සබ් දෙට බොහොමුවන්දුවෙන් උද්ඝෝෂණය කරනක මගහරන්න බෑ නිසාකව හොඳයි හෙට දවසදි පිටත් කරන්න කියලා මිනිස්සුන් පොන්ද වන. පනවිඩියේ කුච්චවවා. ඒ විදදියට උද්ගෝෂණය කරනවා විරුද්ධතා පලවෙනවා ඒසා පුතනුවනි වංකගරියයට යන සූදානංවිරණ කිය. ඒ පනිවිඩිය ලැබෙනකොටම සාධකාරදීල පිළිගත්තා. ඒ වෙලා වෙනකොට මහබෝසත්තුන් වහන්සේ හැට දහසක් තමන්න්නහාන්සක පරිවරමත් අමාත්‍යවර සමඟ මේ ඇතා දන්දීල ඉදාානය පිළිබඳ මනසිකාර කරමින් සැනසිල්ලේ ඉන්නේ. මට මේනුවර සිතනයටට දන්ද දෙෙන් බැරි නං. මට මේේනුවරිදල වැඩකුත්නෙ. ඒසා මමවංක ගිරිියට ගිහල තපස් රකින්නෙකට ොඩා මට සැපයි. ඒ නිසා මං දන්දීමෙන් රටවැසියුන්ට යම් දුකක් ඇතිවුනාන අටවැසිය මට සමාවන සේක්වා. මම හෙට යනෙන්නේම අනිද්ධ පිටත්වෙනවා මට එක දවසක් අවසර ලැබේවා කියලා පිරිස සමගකොත්තු වෙලා සත්ත සතිික කියන දානය දෙන්නට සූදානම්ක රයික දවසක් ඇතුළතු. බිසවටද මතක් කලා පැගෙනාපු ධනයක් වේ නම් සසිියලු දන්නේය නිදන් කරන්න තැන්පත් කරන්න ස්වාමීනිි හැමදාම දන් දෙෙන්න්න කියන මුවෙන් ඇයි මේ නිදන් කරන්න කියන්නේ. දේවිය නිදන් කරනවා කියන දන් දෙන එක තමයි. එනි ස්ෝබේසිීලු ධනයක් මට දෙන්න. හෙටමම සියලු දේම් සත්සීය බැගින් වූ මාදාානයක් දෙනවා කියලා. පිරිවරමාත්‍ය ජනයාගේ උපකාරඇතුව මහාදානයක් සූදානම් කලා. අස්වයන් සත්සීයක්, ඇතුන් සත්සීයක්, කුමාරිකාවන් හස්සියයක්, ඉස්ත්‍රියන් හස්සියයක්, හැමදයකින්ම සස්සීය බැගින් සූදානම්කට දවසම දන්දුන්නා. ඒ අවසානයේදීද මහාපොළුව කම්පාාවුන. තුන්මිනි වතාට ද මහපොළුවකම්පාකරමින් දන්දීලා. අනතුරුව දවසේදී මවපියන් වන්දනා කලා මවුපියන් හඩාවැලපුුණ නමුත් මහබෝධාණන් වහන්සේ. මවපියන්ගෙන් අවසර ගත්තා මන්ත්‍රීදේවයටතුකිව්වා මේ නිවසට වෙලා රාචමාලිකට වෙලා සුවසේඉන්න මම යන්න මහා වනාන්තරේකට ඔබතුමයට හි දුක්විනින්න බෑ මේ දරූ බලාගෙන ඉන්න කියල්. නමුත් මේ පිංහැති යුත්තමාවේ කියනවා ස්වාවීනිි යම් සැපක්වේනං ඒ සැපබවාන්සිට වගේ මටත් ලැබෙනවා. ඒ දුකක්වේ නම් ඒ දුකත් ඔබවහන්සේ විඳිද්දී මට සැපලබන්න බෑ මාතේ දුකට හෞුල් වෙනවා. සැපදදුක එකට විිඳගන්නනේ අපි සංසාරයේ ප්‍රාර්ථනා කළේ එනිසා ස්වාමීණ ඔබහන්සි නැතුව මට දවසක්කත් තින්නත්ද මම නැතුව මගේ දරුව ඉන්නේනේ. නිසාම් මමත් මට මේ රජගෙක් සැපක් නෑ බොහන්සි නැතුව මහාවනයට ගිහිල්ල මොනතරන්දුක්ින්දත් මටයක සැපා. ඒම කෙලෙ තුමත් රත්තයට ගොඩ වුණ දරුවූ දෙෙන්න්නත්තෙක්ක. පුතාගෙනනම ජාලී රන්දෙලින් පිළිගත්තු නිසා ජාලියකල් නමලැබුණ දියණියගෙනම කන්හාාජිනා, ක්‍රෂ්ණජිනා, කළුපාඩ් අඳුන්දිවි සමකින් තමයි ඇයපි ලිගත්තේ. මේ දරු දෙන්නත් වඩාගෙන මන්ත්‍රීදේවය රත්තේට ගොඩවුුණ. බෝසානහන් සිත්‍රරතයට ගොඩවෙල්ලා දෙමවපියං්‍යාවසරැඇතුව මගරයෙන් පිටවුණා. ඒවෙලාවේ මගේ පුත්තා යනයනතන දන්දෙනවා. එනිසා සුවසේ දන් දෙෙන්න්න ලැබේවාකෙල මෑණියන් පූසතිදේවිය. අත දාහකර රත්රන් මුතුමැනිික් පුරවා දන්දීමට අවශ්‍යදාානමස්තු සකස්කර දෙපැත්තේෙන් යව්වා ගැල්දාහක්. ඒ සියල්ලද මගදිකට දන්දීලා තමන්හසේ ගාබරණ දහාට වතාවක දන්දෙමින්. මහබෝස්ථානන් වහන්ස ගමන් කරලා. නුවර අවසාන කෙළවරටවෙල්ලා නගර දෙෙස බලන්න කැමැත්තාක් කැතිවුුණ අවසන් වරට යන්න කලින්. ඒ මහාගුණ බලයට බෝසත් පාරමි බලයට මහාපොළොවකම්පාවෙලා මහාපොළොව කැරකිලා රත්ය නුවර දෙසිට හැරුණ තමන් වහන්ස ැරුන්නේ මහපොලෝව වි සිංකාර කවල නුවර දෙසිට හැරුණා. නුවර දෙෙ කරුණාවම් බලල්ලා නැවත පිට වෙලා ගිය යනකොට ඒ දැන් ලබාගන්න නොහැකි වෙච් බ්‍රාක්්මලු හර දෙනෙ පස්සෙන් දුවගෙනාව. දුවග නැවිල් අස්වය හදර දෙෙන ඉල්ලවා යාස්්‍ය හතර දෙෙන දන්දුුන්න ඒත්. ්‍රියසක්ක බිමැටුන්නේ දේවතාව සතර දෙනෙක් කරෝහිතමුගවේශයෙන් නැවිල්ල මේ රත්තය පිළිගත්තා. ඒ දේවතාවන් බෝස්ථාණන්න්නන්සේ ගුණයෙන් පාරමි බලේ නිසා රථය ඇදගෙන ගිය. ටිකක් දුර යනකොට තව පිරිසක්ඇවල රතයත්තිල්ලුව අමු දරුවන් විමට වත්සවලා රත්තේද දන්දුුන්න. හතිය දන්දී අවසානයේ ජාලිය කුමාරයා ටිකක් බරනිසා බෝස්ථානන් වහන්සි ජාලිය කුමාරය වඩාගත්තා. පුංචි ක්‍රිෂ්ණජිනාව මන්ත්‍රීදේවී වඩාගෙන පයිම්ම ගමන් කළා ගල්බරුළු සහිතමාවතේ සුකුමාලමේ රජ පවුල හිමිහිට යනවා. ඒ අනවෙලාවෙ දරු මගදිගේ තියෙන පළතුරු ඉල්ලන්නකොට ඒ පළතුරු ගස් අතු ඉබේටම නැමිලා අතට පහත් වෙනවා බෝස්ථාණන් වහන්සේ පළවෙල නිලාදනවා දරුව ඒව සතුටින් අනුභුව කරන මන්ත්‍රී දෙවි සාධකාර්දිනවා. එනේන දුගීමගේ ආචකයන්ට නැතනුකියා අත දිගහැර දන්දුුන් නිසාද මේ ගස්කොළම්පවා මහබෝස්ථානන් වහන්සිට දන්දිෙනවා නේදය කෙළ එතුමිය ආශ්චරි බව පුදුම පළ කළ මේවිදියට දෙවියන්ගේ දුපකාරඇතුූ මාර්ග කෙටිකරලා දවසක් ඇතුළුත චේතියනුවරට ගිය චේතියනුවර මවපියන්ගේ ආරාධන ලැබනත් රාංචි භාරගන්නට රාජි භාරගත්ති නැහැ තපස් දම්රකින්න වංකගිරියට යන බව මතක්කරලා ඒ හැමෝටම සමුදීලලා මන්ද්‍රී දේවයගේ මවපියන්ට සමුදීලා ඒනුවරින් චේතියපෘත්ත කියන මුරකරුවකුත්තන පිහිටුවාගෙන මාභෝස්ථානන් වහන්සේ වනන්තර දෙස රැදුන. හිමාල පරිවතය දුෂ්කරතැනක් වංක ගිරිය කියන්නේ කඳු මුදුනක් ඒ කඳු මුදුනට සැපත්වෙලා මාබෝස්ථානන් වහන්සේ මනඩම් තැනක නැවතුනා. ඒ වෙලා මහාබෝස්ථානන් වහන්සේ අභිනික් මන් කළ බව දැනගත් සක්දවරයිතුමා ඒ මහෞත්තමයන් වහන්සේටත් උුත්තමාවයටත් වාසේ කිරීමට සුදු පන්සලක්කරවන්නට ස් රමදිිය පුත්‍ර අනකළලා පිංන්නතුනිි පින්ං ඇති නිසා පාරමි බලයක මහිමි බලන්න දෙවියොපවා උපකාර කරනවා.සා දෙවියන් විසින් පන්සලක් මැව්ව පන්සල් දෙක් මැව් එකක් බෝස්ථානන් වහන්සිේ අනිත්තක බෝසාධතුමාවියඇත. දිවාස්ථාන දෙකයි රාත්්‍රීස්ථාන දෙකයි අවශසීලු පිරිකරයි මවලගිය. ඒ තවස් පිරිර ඇඳ ගත් මාභෝස්ථානන් වහන්සේ සතරැස්පකුණ ළඟ වාඩි වෙලා හිටිය මන්දී දේවිය දැක්kka. ඇඳ ටලකව ස්වාමේනි සක්දවරජවිලාසයෙන් ජයතුරානුවර වැඩයින්න ඔබහන්ස දකිනුවට වඩා අදමිශාන්ත විලාසයෙන් පැ පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වගේ වැඩයින්න්න ඔබහන්සි දැක්කම් මටහරි සතුයි එනිසත් මටත් තැවිදිවෙන් අවසර ලැබේවා කියලා. එතු මේර නීමතු කුටියට ගෙහිල්ල තවස්පිරිකර ඇඳගෙන එතුමියත් තැවිදි වුණා පුංචි දරෝ දෙෙන්න්නවත් තැවිදි කරෙවවා. රල දෙන්න කතිකාවක් කරගත්තා දේවිය දැන් අපි පැවිදි වෙලා ඉන්නේ කාන්තාව කියන්නේ බ්‍රහ්මචරියාවට කිලුටක් ඒ නිසා කාලයේ මිසා විකාලෙහි අවේලාවෙහි මාගේ කුට්ටියට එන්නේපා මට බ්‍රහ්මචරියාවරකිනු දව කරන්න දේවත් පුරුන්දුවක් ගත්තස්වාමීන මගේ මේ දරු දෙන්න ඔබහන්සි රැකගන්න මමල් බහන්සේට පළවැලගෙනත් දෙන්නම් දරදියාදින්නම් පස්ථාන කරන්න යංකල් මේ වනාන්තරය වහන්සි වැඩඉන්න වද ඒතා කල් කලයතු සියලු වතාවත් මටබාරයි මාවිසිංහ සියල්ල කරනවා කෙළ පොරුන්දන. ඒවිදියට ධ්‍යානසුවෙන් නිරාමිස සුවෙන් විවේක සුවෙන් මේ වංගගිරී ගත වෙන බෝස්ථානන් වහන්සේ මෛත්‍රී බලයෙන් යොදුන්තුනක්තරම් දුර වනන්තරේ සියලු සත්‍යෝ මෙස්සි ටැති අයුුණ ඉසකුරු සතුන් නපුරු සතුන් දරුණු සතුි හඩක්වත් ඇහැ නැති තරමට දෙවියංග්‍යානු භාවයෙන්ඒ වනාන්තරේ සුරක්ෂිත තැනක් වුුණා එහැමදිනාට මේ සස්්‍රීයේය රජ පවුල දරු දෙන්නත් අම්ම ඉතාත්තයි දෙන්නත් තාපසවේශයෙන් සිරු රකිමින් සමාධි වඩමින් බෝසත් ගුණ දරම දියුණු කරගෙන කාලයක් ගත්ත වුණා. ඒකාලෙ වෙනකොට ජෝජක කියල බම්මුණෙක් අමිත්්‍යතාපනාකෙන් තරුණ බැමිනිියක් වාහකරගෙන හිටිය එතුමිය විසින් මෙහෙවනල දුව මේ ජෝජක බමුණ දරුවෝ ඉල්ලගෙන වංකකිරියට ආවා. වංගකිරියයට ඇවිල්ල මාබෝස්ථාණන් වහන්සේ හමුණ හමුවෙලා කිව්ව ස්වාමීනිි මං බොහොම වයිස කෙනෙක් මගේ විරඳ තරුණයි එතුමියට තනියයෙන් ගෙදර දොර වැඩකරගන්න බැරි නිසා මංවේ මෙහිට ආවේ බහන්සේ බෝසතුතුමෙක් දන් දෙන කෙනෙක් කියළ දන්නවා ඉල්ලුවච්චමක් හගන් නැති බවද දන්නවා දෙන බව දන්නවා ඒනිසා ස්වාමීනිි මටන්නු කම්බාවෙන් මේි දරු දෙන්න දන් දෙෙන්න්නකි. දරු දෙන්නේෙ කිල්ලනකොට සාවානෙ පිය කෙනෙකුට ඇතිවෙනෙ තිගැස්මක් නමුත් හාත් පසින් වෙන සිතක්නේ අපගේ බෝස්තනන් වහන්සට ඇතිවුණේ හිතේ මලක් පිපුන වගේ සතුටක් ඇතිවුුණ මේ බෝසතුතුමන් වහන්සට දන් දෙෙන්න්න ලැබෙනවානං ඒතර සතුටක්නෑ ලොතුර බුද්දු බව ලබන්න නං ආං්ජි පරිත්‍යා කරන්න ඕන ධනපරිත්‍යාය කරන්න ඕනේ තමන් වහන්සේගේ අංග පරිත්‍යාග කරන්න ඕනේ ඇස්සිස් මස්ලි දන්දින්නත් ඕනේ ඒත් මදිී පුත්‍රපරිත්‍යාගත් කරන්න ඕනඒවගේ ධාර පරිත්‍යයාගය අඹුවන් දන් දෙන්නත් ෝ. මේලෝකවාස ජනතාවට සත්‍යයන්ට අපහසුම දේවල් තමයි තමන්ගේ දරූ දන්දිනක. ලේකිවි කල් අදා වඩා ගත්තු පෝෂණයකර තමන්ගෙම දරුවන් දෙන්නේක්. ප්‍රියවූ ජීවිතය සම වූ බිරිඳ දන් දෙෙනෙ එක. මේ අපාසූදේත් බුදු බවසඳහාපගේ බෝස්ථානන් වහන්සේ පුරුදු කරනවා. එනිසා ලෝතුරා බුදුවෙෙන් අනි වාරයෙන් දරුවන් දන් දෙෙන්න්න ඕනේ. ඒනිසා සංසාරසාගරයෙන් එතරෙවෙන්න මේ දරුවන් නැවක් කරගෙන අදමම දන් දෙෙනවා. හොඳ ඉතාපසේ බ්්‍රාක්්මණි මන්දන් දෙන්නං පොඩ්ඩ කිවසන්න මේ දරුවන් යම්මා දැන් වනාන්ත්‍රීටි ගයිනකං එතුමියත් පිංවතුනි රැහීනයක් දැක්ක මේ වෙන සිද්ධිය පිළිබඳව යම පල්ලෙක්කෙන් රතුපාට් ඇඳක රතුපාට් ඇස්ඇති පුරුෂයක් කඩුවක් කරගෙනැවිල්ලා මේ දේවීගේ හදවත ගලවගෙන ඇස්ජිකත් ගලවගෙන යනවදෙක්ක සිහිනය උදෑසන කිව්වත් බෝස්තණන් වහන්සේ කිව්වේ මේ දුක්විඳන නිසා හරියට නින්දක් නැති සවගේදවල් පේනවා එනිසා හිතන්න එපා කියලා. නමුත් බෝස්තණ වහන්සේ දැනගත්තා අල් දරුව දන්දයෙන ලැබෙන බව. මේ දේවේ වනාන්තරයට ගිය ගිහ මෝහත හිටන් අසුබදේවල් තමයි සිද්ධ වනේ කෙක්ක වැටෙනවා පැස වැටෙනවා ගෙඩි ඇතිගස්වල ගෙට ැති බවට පේනවා ගඩි නැතිතැවල ෙඩ ඇති වට පේනවා හවස්සෙනකම එන්න බැරි වුණ. ඒ අතරම දරුදන ටැහවුණනා. සාස්ථාපියෝමේ යම එෙක් වගේ නපුුරු මනුස්සෙර දෙන්න හ දන්නෙ කලමි නංගී අයියයි දෙන්න පොකුුණේ නෙළුම් කොළ අතරි හැංගුණ. මහබෝස්ථානනාසිකවා එමෑනිවාාවම කවලපෝල සතපපෝල එතුමියගෙත් කැමැත්තෙන් දෙන්න. ඒත් මෙයා කැමිති උන්නේ නෑ නෑ දෙනවනම් දැම්ම දෙන්න අම්මගෙන එක්කාවම දරුව දෙන්න දෙන්නෙ නෑ එනි සවබහන්සි දෙනව කිව්වනං දෙන්න දරුව මට ප්‍රමාද වෙන්න බෑ දැම්ම දෙන්න කියලා. බෝස්ථනනාසිේ බන්නකට දරුවෝ දෙන්න නෑ මේ ජෝචක බමුණ අපහාසියක්ද්ද කලා වහන්සිේ දරුවෝ දෙනවා කියලා ැන් දරුව හැංගවනේද කියලා. නෑනෑ පොඩ්ඩක් ඉවසන්නම දරුවබට දෙන්නං කියලා. මහබෝස්ථානන්නාසි දන්දීමේ වස්තු හැඟවීමක් මසුරු කමක් ඇටිකර ගැනීමක් කිසිම කලෙක සිදු කරන්නේ. තිබෙන දෙයක් ඉල්ලුවෝ චම් කෙනෙක් දෙනවාම තමයි. එමනිසායේ බෝසත් ධරම ටු කරමින් බෝස්ථානාන්සේවි පකුණ දිහාාවට ගියා. ජාලියට එන්න කියල පුතාට කතා කලා එකමොහොතයි කතා කළේ සංසාරේ කල්ප ලක්ෂයක් පාරමී සපුරන්ගෙන මහා උත්තමයෙක් මේ පුංචි දරුවා. අනාගතේ මතු කීකරු ශ්‍රාවකයන් අතරාග්‍රවන බෝසච්ජීවිතේ පුතනු කෙනෙක් වන රාහුල බද්්‍රස්වාමන් වහන්සේ වන මේ පුතා. දෙවරක් තමාන්ගේ පියතුමා විහේස්ුවේනෑ දුවගෙනැවිල්ලලා දකුණුකුලෙලිලා අඩන්න පටන්ගත්තා. පුොතේ කොහෙද නංගි කිය ලැහවා අනේ තාර්යයේ නංගි කොහේ ගියත් දනෙනේ අපි දෙන්න මුව පැටව් වගේ බයවෙලා දුවගෙනගේ නංගිත් කොහෙ ඇරි ඇති කියලා කිව්වා. දුඒේ ක්‍රිස්්ණජිනා කියලා දුවට කතා කළ එතකොටත් පිංඇති උත්තමාවයක් කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගණයන දියණයක්. මතුවනාගේ තේර්දි මන්තිනී උත්තමාවයන් අතරග්‍ර වන උප්පලවන්නා රහත්නේණිය වෙන්නේි මෙතුමියනිසා එදත්කීකරවුණා එක වචනේෙන්ම දුවගෙනැවිල්ලා වම්කකුලෙල්ලා ඩන්න පටන්ගත් අනේතාත්තේ මි යකෙක්වාගේ මෙිනියට අපි දෙන්නේපා අම්මායින කණ්ටිකක්කින් අම්මාවම අපි දන්දෙනවනන් දෙන්න අනේතාත්තේ අපිට ඔබතුමා නැතුව මෑනියන් නැතු ජීවත් එන්න බැකර දරු වඩනවා. ඒ දරුවන්ගේ දරුදුකනිසා බෝස්ථාණන් වහන්සේගේ හදවද උනුවෙලා දෑසිංකඳුළු කැට කඩාගෙන වැටිෙනවා දරුවන්ගේ පිට තෙමෙනවා. දරුවන්ගේ කඳුළුවලින් බෝ සත්තුමාන් වහන්සේගේ දෙපා තෙමෙනවා. ඒ දරුවන් සනසල මිහෙමකිව්වා දරුවනි සංසාරයේ බියජනකයි මේ සංසාරයේ ගමන් කරන්න කරන්න බහා දුක්කොලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එනිසාමේ සසර සයිර නුබ දෙදෙනනා නැවක්කරගෙනමං එතරවෙන්න. ඔබ දෙන්නාල දන්දීීමම් වශයෙන් රැස් කරන පාරමි බලයෙන් මතු ලෝතුරා බුදුපිය කෙනෙක් වෙලා ඒලු තුරා බුදුපියසනෙහස එදාට ඔබලාටල වාදීල එයමා මහනිවනිින් ඔබලා සනසන්නම් මේ මුළු මහාත් ලෝකයේම දරුවන් කරගෙන සියරලෝකවා සත්‍යයන් සැනසීමටයි දන් දෙෙන්නේ නුබලා මට අ අපප්‍රිය නිසාවත්. අමනාප නිසාවත් වැඩි නිසාවත් මන් දෙෙන්න්න නෑදරුවුණි ඒ ලෝතුරා බුදුබව ලබන්න මට පිහිට වෙන්න කෙළමතක් කළ ස්වාමී නියඔබහන්සේට බුදුබව ලැබේෙනවනං අපි දහස් වර කැමති අපි ඕන කෙනෙකොට දෙන්න පියාණනිි මත්තුව ඔබහන්සිට ලෝතුරා බුදුබවද ලැබේවා අපටදේ බුදුසිරියෙන් නිවන්සුවයෙන් සැනසෙන ලැබේවා කෙළමි පුංචි දරූ කිව්වා. වෙලායි දරු දෙන්නග අත් දෙක මේ ජූචක බමුණග අතහිතියලා කෙන්ඩියෙන් පැන්වඩමින් ආවර්ජනය කලාා මේ දරුවෝමට හදවතහා ප්‍රියයි සමානයි ජීවිතය සමයි ඇස්තිකවගේ ප්‍රියයි එසේපිය වූ දරුවන්ද ඒත් අතුවඩා සියගුණෙන් දහස්ගුණෙන් ලක්‍ෂගුණයෙන් අනන්තුගුණෙන් ප්‍රියවන ලෝතුරා බුදු බව කියන සැනසිල්ල පතාගෙන මන්දන් දෙෙන. මේ දරුවන් දන්දීම මටඒ කාන්තෙන් බුදු බව පිණිසවේවා කළ සිහිකරමින් දන්දුන්නා. ඒ මහාදාානී බලයෙන් මහාපුතුවිය කම්පාාවන මහමෙර කම්පාාවන මල්වැසි අදැහැලුන දරුවෝ දෙෙන්න්නත් වවැලකින් බැඳගෙන ඇදගෙන යනවා. යනකොට ලිස්සනතැනකින් මේ බමු නැදගෙන වැටු නම දරෝදෙන් නායද්දවගෙනම පියාණනි බලන්න අපේ අතින් මේ වැගිරෙනලේ පිටෙන් වැගිරල්න්නේේ බලන්න අපිට මේ යමයා ගහනව ඇයි මේ වගේ යමයකුට අපි දුන්නේ තාත්තේ අපිට පිහිටවෙච තාත්ත හිත ගල්වෙලාද ඒපියස නිහස්ස කොහේගිහින්ද මේම කිය කියිය දෙපා අල්ලගෙන දරෝදෙන් අඩනව බෝස්ථානන් වහන්සේ කල්පනා කළා දුන්නු දේදුන්නා මනාදීමක් මහාපලෝධ කම්පාවනාා දරුසනිහසෙන් හිත මුදු වෙන්න සිද්ධ වනෝතින් දරුවන් කෙරෙයා නැවත දුකෑඇතිවුුණෝතින් මට බුදුබව ලබන්න බෑ කියලා පිළිමියක් වගේ නොසෙල්ලිය ඇයටත බලාගෙන කල්පනා කලාා මේ දරුවන් දන්දුන්නේෙ බුදුවෙන්න මිසක් ඒ දරුවන්ගෙරී අකාරුුණික බවක් නිසා නෙවෙයි එහෙම කල්පනා කරමින්. උන්වහන්සේ හිත ශක්තිමත් කරගෙන සමාධියෙන් වැනි සුවයකින් දානයම සීකරමින් වැඩ සිටිද්දි. ආයෙමත් දරුවල්ලගෙන ගිය. දරුවන්ට ගහනවා තරනාා. රුවන් රිහිහරනවා දකිද්දි හිත වඋුණුවුන ඇඩුනා නැවතු දුරගෙන එන්න හිතුනා නමුත් ඒවතුමන්හසේ නැවත සිහි කලා දුන්නු දේ ගැන පසතැවෙන එක බෝසත් ගුණයක් නෙවෙයි දුන්නුදේ මනාදීමක් ඒය ගැන සතුටු වෙනවා අදම මේ විට දුක්වින්දත් මතුලෝ තුරා බුදුබව මේ හැම දෙෙන සනසනවා කෙල එවුතුමන් වහන්සේ සැනසීගත්තා. ඒවෙලා වෙදි මෑනියන්ද රාත්‍රී බොහොවෙලා බොහොම අපහස්වෙන් ටියටේනවා ආෂස්ට්‍ර මටින හේතුව තමයි ධානයට බාධානවන්න දේවතාව ඇවිල්ල මග සිං්හයක් ව්‍යාග්‍රය වලසෙක්ව වැනි වේසා අරගෙන්හ. එතුමේ ගමන වැලක්කවා. එතුම් මනකොට දරුව දන්දී ලවසන්. එතුමට දැවුුණා සාදුකාර්දින හන් ඇැවුුණ දෙවියන්ගේ සාධනා දැහවන පොළොුව කම්පාාවෙන බව දැනුනා එතු මේ කල්පනා කලාය වෙලාවේ මගේ දරෝ දන්දෙනවදද කියලා. ඇවිල් වැලුවවා වෙන දැට නම් ආ්‍රමිට එන කොටම දරු දුවගෙනැවිල්ල කෝඩෙතින පලතුරු දුරගන්නවා දියනිය ඇගේ එෙල්ලෙනවා මවගෙන් කිරිබොනොවා මේ කිසිම දෙයක් සබ්දයක් අදන අම්මේ කෙල කතාකන දරු වාදනේ ආශ්්‍රමි අදුරු වෙලා එලියක්නෑ කොටියට ගහිම් බැලුවවා අදුවයි පුතායින මාභෝස්ථානන් වහන්සිිප් කොටියේ ඇතුළේ ඉන්නවා භාවනා කරමින් ළගට ගිහිල්ලඇව්වා ස්වාමිනි මගේ දරු දෙන්න කොහේද. බෝස්සාන්හස නිහඩ හිටියා කතා කලේනෑ එතුම මුළු වනේපුරා දරුවන්ට අඩගගා ගියා දරුවූ යනකොටකිවේ අනේ පියාණනී අපි අම්මට වැන්ද බව කියන්න අම්මා මතක් කළ බව කියන්න අපේ අම්මට අප රැගෙනගිය බව කියන්න කෙලා අම්ම මතක් කරකර දරුවවා අඩා අඩගියා අම්මත් දුකෙන් අඩාඩා මුළු වනේ පුරා අරෑඇතිස්සේ යොදුන් පහළවක් පම නැවිදලා මහන්සි වැඩිකමට ඇවතත් ෝස්ථාන අසළඟට විල්ල ඇදගෙන වැටුණා කලාන්ත වුණ මෙතුමිය මැරුණද කියලා බෝස්ථානන්හන්සේටත් කම්පාාව කැතිවුණා දුකක් කැතිවුණ සත්මසක් මුළල්ලේ රැකි ්‍රහ්මචරියාව දම්මත කරලා තුමියව සුදදර අරගෙන එතු සුවපන් කරන්න බෝස්ථාන වහන්සි පැන්ියලා සත්‍ය ක්‍රා කලා කයපිරිමැදලා එතුමිය සුවපත් කරෙව්වා සිහි ලැබුණා පැත්තැකින් වාඩි වෙලා වවැඳගෙන ෞරවෙන්න්න හනුවානේ ස්වාමී නික කියයන්න කොහෙදමගේ දරු දෙන්න. දේවියනි සතුටෙන් දුක්වෙන්නෙ පා. ඈතයින්ඳගෙන දුප්පත් බමුණෙක්කාාව ඒ බමන දරු දෙෙන්න්න එල්ලවා මම ලෝතුරා බුදු බවලබේවා කියෙන අදහසිංම අපගේ දරු දෙෙන්න්න දන්දුුන්නා. සාදුසාදු ස්වාමීනී මොනතරං වටිනවද මේ උත්තමාාවිය කියනවා ස්වාමී දරුවනන් සංසාරෙත් ලැබන මතුත් ලැබේ මු ලෝතුරා බුද්ධරාච්චය කියන දරු සුරතලය ලබන්න බෑලේසියෙන් එනිසා ස්වාමිනිි තවත් දරුව ඇතිනම් ඒ දරුව දන් දෙෙන්නේ ඒ ලෝතුරා බුදුබව ලබන්න මටත්තේ යමාමහනි වන්දකින්න. ඒ බුද්ධරාජ්‍ය බහන් සිට සුවස යවබෝධ වේවාකල තුමින් පින්දුන්න. පින් අනුමෝදංගුණා. පින් අනුමෝදංගව අවසං සතුට එඉඉන්න වෙලාවෙ සක්දේ රජතුමා දැක්කා මා බෝස්තනනාහස දරෝද දන්දුන්න. මේ දේවියත් කවුරුහරි අසත්පුරුෂයට දුන්නොත් මෙතුමා තනිවෙනවා. එනිස්සා තමන් ගිහිල්ල ඒ දේවියද පිළිය අරගෙන ධනවශයෙන් ලබාගෙන පාරමි සම්පූර්ණ කරලා එතුමියතව මේ දේවී භාර දෙන්න කෙලාවා. බ්‍රාහ්මනවේශයා මවං ඇවිල් ලකිව්වා බෝසත්තුමන මගේ නිවස්සේ කටයුතු කරගන්න කෙනෙක් නෑමන් තනියවෙන්නේ. ඒ නිසාමේ ප්‍රතිවෘරතා ඇති ස්ෝභන වහන්සේගේ බිරිඳ මට දන් දෙන්න කියලා. එතකොට මහබෝ සතුමන් වහන්සේ දේවියගේ මුහුණ දිහා ැලුවවා එතුමකිව්වේ ස්වාමීනිි මගේ දෙමවපියන් නොබහන්සට ම බාරදුන්න යම් දවසකද එදා එඳම් ඔොබහන්සසිට අහිති. නොබවහන්සේ කියන ඕන දෙයක් මංකරන්න උබහන්සේ මගෙන් යමක් කියලනවාදේ හැමදේ ම දුන්නා අදත් මම දෙනවා මතුවටත් දෙනවා බහන්සේනේ ම මරණයට වඋනත් පත්වන කැමති. එනිසා ස්වාමිනියෝ බහන්සේ කියන ඕනුම දෙයක් මම කරන්නං ජීවිතය වුනත් දෙන්නං කියලායිතුමිය කැමැත්ත පල කළා. ඒ උත්තමාාවේගේ හස්තේ බ්‍රාහ්මණය ගතීතියල තැංවඩමින් ආවර්ජනය කළා මේ හර්දය වස්තුවහා සමාන ජීවිතය සමානිය සමාන සීලියයක් ශ්‍රද්ධාවක් ත්‍යාගයක් ප්‍රඥාවක් ඇති මේ සුන්දරවෝ සෝබනු බිරිදයාද දන්දෙනවා මේ දන්දීමේ බලේ මට සංසාරගමනේ පාරමි දඩම සම්පූර්ණ කරගෙන සියල්ලෝකවාසි සත්‍යයන් මාමහනිවන් දකින්නට අමාමහා සංසාරදුකෙන් මිද නමාමහ සයලබන්නට ලෝතුරා බුද්ධරාච්චිය ලැබේවාන ්‍රාර්ථනාවෙන් බිරිඳද දන්දුුන්න මහපොෝක.